දැන් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා විභාගවලට පෙනී සිටින දුවල පුතාලාට වගේම විභාගවලට සූදානම් වන ඕනෑම කෙනෙකුට පාඩම් කිරීමට සටහන් සකස් කරගන්නට අවශ්‍යයි. හොඳින් මතක සිටින විදිහට සටහන් සකස් කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කළොත්. දැන් මේ පාඩම් කරන්න විභාග සමත් වෙන්න මතක ශක්තිය වර්ධනය කරගන්න ඉතාමත්ම වැදගත් ඒ සඳහා සූදානම් වනකොට තමන්ට ලැබෙන සටහන කියන එක. සටහන් සකස් කරන පළවෙනි ක්‍රමය තමයි ලෝකයේ තියෙන ඉතාමත්ම දියුණුම ක්‍රමයක් තමයි තමන් සටහන ලියා ගන්නකොට ඒ සටහන ලියන කොළයේ දකුණු පැත්තෙන් යම්කිසි තීරුවක් හිස්ව තියා ගන්නවා. දකුණු පැත්තෙන් අපි තුන උදාහරණයකට කොළේ තුනකට නමලා කොටස් දෙකකදී තමන් සටහන ලියාගෙන යනවා. එක කොටසක් හිස්ව තියා ගන්නවා. තියාගෙන මේ සටහන ලියා ගන්න ගමන්ම ඒකේ යම්කිසි විශේෂිත කරුණක් ආවොතින්, එහෙම නැත්නම් දේශකයා හෝ පුහුණුකරුවා යම්කිසි තොරතුරක් කිව්වොතින් ඒක අර දකුණු පැත්තේ තියෙන තීරුවේ ලියනවා. එහෙමත් නැත්නම් දේශක මහත්මයා හෝ ගුරුවරයා හෝ යම්කිසි කෘතියක් පරිශීලනය කරන්න කියනවා, නැත්නම් පත්තරයක් බලන්න කියනවා, නැත්නම් වාර්තාවක් කියන්න කියනවා, නැත්නම් අන්තර්ජාලයේ මෙන්න මේක හොයාගෙන කියවන්න කියනවා. එතකොට දකුණු පැත්තේ තීරුවේ අන්න ඒක ලියා ගන්නවා. දැන් මේ වම් පැත්තේ තියෙන තීරු දෙකේ තමන් සටහන ලියාගෙන යනවා. යන ගමන් ඒකේ තියෙන විශේෂිත දේවල් දකුණු පැත්තට ගන්නවා. මේක ඒ වෙලාවෙම කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය ජපානයේ වගේ රටවල් වල පාවිච්චි කර ගන්නවා. ඉතාමත්ම ප්‍රබල විදිහට මතක ශක්තිය වර්ධනය වෙන්නට සටහනක් සකස් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම තමයි දැන් මේ හදන සටහන තියෙනවනේ මේ ක්‍රමයට. මේ ක්‍රමයට හදන සටහන අනිවාර්යයෙන්ම නිශ්චිත කරුණු ටිකක් තියෙනවා ලියා ගන්නට. මේ සටහනේ ඇතුළත් විය යුතු. ඒක තමයි මේ සටහන ලිව්වේ කොතැනද? ඒ කියන්නේ දේශනේ පැවැත්ුනේ කොතැනද? නැත්නම් ඉගෙන ගත්තේ කොතැනද කියලා සටහන පටන් ගන්නකොට තියෙන්න ඕන. ඒ වගේම වෙලාව තියෙන්න ඕන, ගුරුවරයාගේ නම තියෙන්න ඕන, දිනය තියෙන්න ඕන. මේ සටහනේ උඩ මේ ටික තියෙන්න ඕන. ඇයි හේතුව? හැම වෙලාවකම අපේ මොළයයි හිතයි ස්ථානවලට, වෙලාවල් වලට, පුද්ගලයන්ට සම්බන්ධ වෙනවා. එයා විග්‍රහාත්මක කරුණු ග්‍රහණය කරගන්න ප්‍රමාණය අඩුයි. වැඩියෙන් සම්බන්ධ වෙන්නේ පුද්ගලයන් එක්ක, තැන් එක්ක, වෙලාවල් එක්ක. එතකොට අපි සටහන සකස් කරගත්ත කොළේ ලියන්න කලින් තැන මොකද්ද? ගුරුවරයා කවුද? වෙලාව මොකද්ද? මාතෘකාව මොකද්ද කියලා ලියාගත්තොතින් ඒක දකිනකොටම අපේ හිත වහාම ගමන් කරනවා අදාළ තැනට. මෙන්න මේක අතිශය වැදගත්. තුන්වෙනි කාරණේ තමයි මේ විදිහට හදාගත්ත සටහන එදා රාත්‍රී නිින්දට කලින්, ඒ කියන්නේ අද සටහන ලිව්වනම් අදම නිදා ගන්න කලින් තුන් වරක්වත් කියවන්න ඕන. තුන් වරක් කියවලා ඒක විශේෂිත කරුණු තියනවා නම් අපි කියන්නේ ඉස්මතු කිරීමේ වර්ණ සහිත පෙන්. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ highlight pen කියලා. මෙන්න මේ පෑනකින් ඒ අදාළ තොරතුර වර්ණ ගන්වලා තියන්න ඕන. තුන් වතාවක් කියවනවා. ඒ තුන් වතාවක් කියවලා ඒ සටහන වර්ණ ගන්වලා තියෙන තමන්ට අවශ්‍ය කරුණු. ඊළඟ කාරණේ එදාම රාත්‍රියේ මේ තොරතුරු ටික හිතෙන් දකින්න ඕන. අපි මුලින් සඳහන් කරා මේක නිින්දට කලින් සිතෙන් දැකීම කියන එක. ඊළඟට හරියටම සතියකට පස්සේ තමන් සටහන සකස් කරගෙන වර්ණ ගන්වලා හරියටම සතියකට පස්සේ මේ සටහන අරගන්න ඕන. අරගෙන නැවත වාරයක් දෙකක් මේ සතිය පුරාවටම සිද්ධ වෙච්ච දේවල් ටික අපි හොඳින් කියවගෙන යනවා. කියෝගෙන ගිහිල්ලා ඒ වෙලාවෙම අර වර්ණ ගන්නපු කොටස් ටික වෙනත් කොළයකට හෝ පුංචි සටහන් පොතකට ගන්න ඕන. අපි කියන එක කෙටි සටහනක් සකස් කර ගන්නවා කියලා. දැන් ප්‍රධාන සටහනෙන් කෙටි සටහනක් සකස් කර ගන්නවා කියලා. එතකොට සතියකට වරක් මේ දේ කළ යුතුමයි. ඊළඟට මාසිකට සැරයක් අපි මොකක් කරන්න ඕනද? අර සටහන එකවරක් කියවනවා, කෙටි සටහන තුන්වරක් කියවනවා. අපි ලොකුවට සකස් කරගත්ත සටහන මාසයක් තිස්සේ එකතු කරගත්ත සටහන එකවරක් කියෝගෙන යනවා. කෙටියෙන් සකස් කරගත්ත සටහන තියෙනවානේ මාසයේ සතිය දවස් 4ක් හදපු කෙටි සටහන් ටික. ඒ කෙටි සටහන් ටික තුන්වරක් කියවගෙන යනවා. මේක තමයි ඉතාමත්ම හොඳම ක්‍රමය. ඊට පස්සේ තුන්වරක් කියවන ගමන් අර කෙටි සටහනේ විශේෂිත කරුණු වර්ණ ගන්නවා. දැන් කෙටි සටහනේ තියෙනවනේ විශේෂිත කරුණු එක වර්ණ ගන්නවා. වර්ණ ගන්නලා මොකද්ද කරන්නේ? ඒ වර්ණ ගන්නපු කෙටි සටහන් ටික එක කොළයකට ගන්නවා. දැන් අපි මොකද කළ තියෙන්නේ? සටහන තියෙනවා, කෙටි සටහන තියෙනවා, කෙටිම කෙටි සටහන හදලා තියෙනවා. මේකට කියන්නේ ෂෝටර් නෝට් කියලා. කෙටිම කෙටි සටහනේ තියෙන්නේ සමහර වෙලාවට වචන දෙකයි. එක මාතෘකාවක් සම්බන්ධයෙන්. නැත්නම් වචන තුනයි.
එතකොට අපි මොකද කරලා තියෙන්නේ අපේ මෙමරි පාත් එකක් මතක ගමන් මගක් සකස් කරලා තියෙනවා ඒ ගමන් මගේ ලක්ෂණය මොකද්ද විශාල තොරතුරක් පුංචියට අරගෙන තියෙනවා ඒ පුංචි එකත් එකෙන් පුංචි එකක් හරියට තියෙනවා හරියට පිරමීඩ් එකක ක්‍රමයට චෛත්‍යයක ක්‍රමයට එක තොරතුරක් දැක්කහම විශාල ප්‍රමාණයක් මතක් වෙන ක්‍රමයක් සකස් කරලා තියෙනවා ඊළඟට අපි ඊළඟට කළ යුතු අනික් ක්‍රමවේදය තමයි සටහන් සකස් කිරීම පාඩම් කිරීම එක්තරා ක්‍රමවේදයකට කාලසටහනකට කිරීම කියන එක. දැන් මේක මම පුංචි ටයිම් ටේබල් එකක් හැදුවා. එදාම යම්කිසි කාලයක් වෙන් කරනවා, සතියකට යම්කිසි කාලයක් ඔක්කොම වෙනුවෙන් වෙන් කරනවා, මාසයකට යම්කිසි කාලයක් මේ මාසයේ පුරාම කරපු වැඩ වෙනුවෙන් වෙන් කරනවා. ඒතකොට මේක ඉබේම කාලසටහනක් අපි හදලා ඉවරයි. එතකොට තමන් තීරණය කරගන්න ඕන තමන් උදේ පාන්දරට පාඩම් කරන්නේ රැටද පාඩම් කරන්නේ කියලා. මොකද දවල් දවසේ අපි පන්ති යනවනේ. එතකොට මේ දවස් හැම දවසකටම පැය 3ක් වගේ කාලයක් නැත්නම් 2ක් වගේ කාලයක් වෙන් කරන්න ඕනේ මේ වැඩ කොටස කරගෙන යන්න. මේ ක්‍රමයට අපි අනුගමනය කළොතින් අපි වැඩ කටයුතු කරගෙන ගියොතින් අපිට පුළුවන් ඕනෑම විභාගයක් ඉතාම පහසුවෙන් ඉතාම ලේසියෙන් සමත් වෙන්න අපේ ජීවිතේ ජයග්‍රහණය කරා යොමු කරගන්නට.